මේ කුමන නම් වූ අසිරිමත් තුරුණු ශාක සන්තතියේ අසිරිමත් වරනැගීම සහිත අතිශය වැදගත් ආශ්චර්යජනක ඓතිහාසික බිමක ඇවිද යන්නටයි අපේ සූදානම. මීට පෙර ඉඳහිට ඇවිද ගියත් ඊටත් වඩා ගැඹුරින් විමසා බලන සොඳුරු අර්ථපතීත්වයක් සහිත කතිකාවක් අද සොබා ධාරා තුළින්. කුමන යනු යාල ජාතික උද්‍යානයට සමගාමී දිගු පරිසර පද්ධතිය හා ද්‍යාකාරයකට සම්බන්ධ වන ජෛව විවිධත්ව කලාපයක්. එය එක් අතකින් පාරිසරික සමානතා යටතේ ඥාතීත්වයන් පෙන්නුම් කරද්දී, අනෙත් අතින් චලනය වන මිනිස් පවුරක් බවට පත්ව වාර්ෂිකව සංස්කෘතික අභිචාර දාමයක් සදයි. මෙ සියලු දම්වැල් යදම්සේ පෞරුෂයෙන් යුක්තව නැගී සිටිනුයේ මෙරට දිගු කලක් ත්‍රස්ත හස්තයේ අකාරුණික මුද්‍රාවට වසන් වූ බිම් කඩකටයි. අතීතය තුළ විෂද කරගත නොහැකි වූ විවිධාකාර කියවීම් හා විද්‍යාත්මක නිරීක්ෂණවල යම් මට්ටමක ඍණතාවක් පෙන්නුම් කළද, වහවහා යොහුසුලුව පර්යේෂකයින්ට එහි ගැඹුර කැනබලා අලුත් පරිච්ඡේදයක් ලිවිය හැකි. නූතන සංස්කෘතික මානවයා විසින් ලබ්දීන්සේ අදහන අතීත විශ්වාස හා දර්ශනවාදවලින් මේ වනගැබ සශ්‍රීක වූ බවටද මතිමතාන්තර උකහා ගන්නට පුළුවන්. කුඩා දිවයිනක් තුළ පිහිටි සමුද්‍රීය මායිමක් සහිත විවිධ පරාසයේ හා විවිධත්ව මාපකයේ අර්ථ ගබඩාවක් ලෙස කුමන නම් කිරීම යුක්ති සහගතයි. යම් කෙනෙකුට ගොස් සංචාරකයෙකු ලෙස ගමන් කළ හැකි සියලු පහසුකම් ඇතත්, මෙහි ගමන දිගුබැවින් යාම් ඊම් අඩුදෝයි සැකසිතේ. එහෙත් කාර්ය බහුල සංචාරක බාහුල්ලයකින් යුත් උද්‍යානයකට වඩා සත්ව චර්යාවන්ගේ නිර්මල ගති ලක්ෂණ උරාපිරා ගන්නට ඔබට කුමනදී ලැබෙන ඉඩ ප්‍රස්ථාව අසීමාන්තිකයි. අද සොබාධාරා ආග්‍රහණය කරන පරිසර සංරචනය තුළින් ඔබ ඒ ගැන මනා අවබෝධයක් ලබනු ඇති. කුමන ආකාරයකින් වර්ණනා කළත් විග්‍රහ කරන්න බැරි චිත්‍රයක්. ඒ වගේම මහා බුහු පරාසයක්. කොච්චර නම් අද දවසේ ඇවිද යන්න වෙනවද අපිට මේ බිමේ අර්ථවත් කතිකාවන් සමඟ. කුමන පුරා යන විට ඇස ගැසෙන පරිසර පද්ධති ඇතැම් විට කොතරම් ප්‍රසාරණීය දැයි වටහාගත යුතුමයි. තෘණ බහුල පිටියක් වුවත් අක්කර දහස් ගණනකින් යුක්තයි. කලපුව, විල්ලුව, ගල්තලා, වනාන්තර, ජලාශ ආදී සෑම දර්ශකයකම මහා ප්‍රතාපවත් බවක් පවතිනවා. බැලූ බැල්මටම එන්නේ ගස්වල වියන් උඩ කියලා ඉඳලා කියලා හිතෙන්නේ. ටිකක් උඩට එනකොට පේනවා ගස් යට යනවා, අපි උඩ එනවා, ඈතින් මනරම් පර්වත ප්‍රාන්ත පේනවා. මීට කලින් කුමන පහු කරන් අපි ගියාට කැබිලිත්තට. කුමන ගැන හොඳම ප්‍රකාශනයකට අපිට එන්නට බැරි වුණා. ඒ නිසා ඔබත් බලාපොරොත්තුවෙන් ඇති එහෙම එකක්. කුමන ජාතික උද්‍යානය උද්‍යාන භාරකාරතුමා විදිහට සිසිර මහත්තයා කොහොමද අපි හරිම සංක්ෂිප්ත අදහසකට ආවොත් එහෙම? ඔව්,
කුමන වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ජාතික වනෝද්‍යානය. මේකේ ඉතිහාසය ගත්තොත් එම 1941 කුමන අන්තර්කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරනවා. ඊට පස්සේ 1969 කුමන වන ජාතික උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කරනවා. පසුව මෙහි පවතින සංරක්ෂණ වටිනාකම තේරුම්ගෙන 2006 වර්ෂයේදී මෙහි උද්‍යාන මායිම් පුළුල් වෙනවා. ඒ අනුව හෙක්ටයාර් 35,664කින් යුක්ත කුමන ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් වෙනවා. ඒ ඇත්තම ගත්තොත් 2006 නව මායිම් සංශෝධනයත් සමග නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයත් මොණරාගල දිස්ත්‍රික්කයේ සේමලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයත් දක්වා නව මායිම් පුළුල් කිරීම ඔස්සේ ජාතික උද්‍යානය ව්‍යාප්ත වෙනවා. මේ ඇත්තනම ගත්තොත් එහෙම අපිට කුමන වැදගත් වෙන්නේ අනික් ජාතික වනෝද්‍යාන වලට වඩා සියලුම පරිසර පද්ධති ගේ සමන්විතේමයි. එක් පැත්තකින් ගංගාධාර වනාන්තරය, ඊට පස්සේ ඉන්දියන් සාගරයට මායිම තියෙන වැලිපර, ඊට පස්සේ තන බිම් කඩලාන, ඒ වගේම කලපු පරිසර පද්ධතියකින් යුක්තයි. එනම් වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර දර්ශයකින්ද සමන්විත මේ කුමන ජාතික උද්‍යානයේ ශ්‍රී ලංකාවේ දැකිය හැකි දෙවන්ත ශීර්පායි 32ක් පමණ වාර්තා වෙනවා. ඒ වගේම කුමන ජාතික උද්‍යානය වඩාත් මහජනතාව අතර ප්‍රචලිත වී ඇත්තේ කුරුළු අභය භූමියක් ලෙසයි. නමුත් මම මේ අවස්ථාවේ කියනවා කුමන ජාතික උද්‍යානය කියන්නේ යාල, විල්පත්තු වගේම සුවිශේෂී සියලුම පරිසර පද්ධති ජෛව විවිධත්වයෙන් ඉහළ දෙවන්ත ශීර්පායින්ගෙන් සමන්විත ජාතික උද්‍යානය. ඊසාන දිග මෝසම් කාලය දැන් ආරම්භ වී ඇති නිසා වර්ෂාවී ආනුභාවය ලද උද්‍යානය කොළපැහැ වර්ණාවලියකින් විභූෂිතයි. ඉන් ප්‍රකාශ වන තත්ත්වය සතුන්ගේ පැවැත්ම පිණිස හා වනාන්තර සෛද්ධාන්තිකයන්ගේ ප්‍රායෝගික විඤ්ඤාසයටද දැඩිව බලපෑම් කරනවා. සිව්පා සතුන් අතරින් හරිත නැතහොත් ශාක, භක්ෂක නැතහොත් සර්ව භක්ෂක සතුන් හුඟක් ප්‍රියයි මේ අලුත් සාකසාර තෘණපන්තියට. ඒ නිසා විනදා වාගේ නොවේ මුවන් උවත් දහස් ගණනක් එකවර දැකිය හැකි. දිවාරෑ විභේදනයක් නැහැ කොටි දැකීමට උවත්. සත්තුන්ගේ ස්වභාවික සාමාන්‍ය දිනචර්යාව ඒවාට බාධා පීඩා මොනවත් නැහැ. ජාතික උද්‍යානයක් ඇතුළේදී දකින්නට ලැබෙන එකී වරදානය හිමිවන්නේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කළමනාකරණ ව්‍යූහයේ දායකත්වයෙන්. කවුද කුමනදී අපිට විශේෂයෙන් දකින්න පුළුවන් සත්තු? එකම මොන වගේ ප්‍රමාණයක් වාර්තා වෙනවද සහ ඔවුන්ට තියෙන මේ ඉදිරි පරම්පරාවේ පැවැත්ම සඳහා ඇති දායකත්වය කොහොමද? මේ උද්‍යානය තුළ සංචාරක පක්ෂීන් සඳහා විශේෂ එන පිරිස් යොමු වෙන්නේ සංචාර පක්ෂීන් සඳහා. සංචාර පක්ෂීන් ශ්‍රී ලංකාවේ 428ක් පමණ සඳහන් වෙනවා. සමහර පොත්පත්වල 457ක් බවට සඳහන් වෙනවා. ඒ කෙසේ වෙතත් කුමන ජාතික වන උද්‍යානයේ 282ක් පමණ දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම සංචාරක කුරුල්ලෝ ගැන කතා කරද්දී මම සඳහන් කරන්න කැමති මේ ජාතික උද්‍යානය තුළ විශේෂයෙන්ම අද දුර්ලභ ගණයේ පක්ෂි බ්ලැක් නෙක් ස්ටොක් අලි මානාව කියලා හඳුන්වන ලංකාවේ දැන්ට වාර්තා වෙලා තින්නේ ඒ පක්ෂීන් 12,000-17,000ක් වැනි අඩු ප්‍රමාණයක්. තවම ලංකාව තුළ ඔවුන්ගේ කූඩු පැටවුන් බිත්තර එහෙම කිසිම තොරතුරක් මේකට හමු වෙලා නැහැ. වෙනත් කුමන උද්‍යානයක හෝ දැකිය නොහැකි තරමේ සුවිශාල දේහ ප්‍රමාණ සහිත මුවන් මෙහි දැකිය හැකි. ඇතැම් විට එක් රංචුවක අං සහිත විශාල මුවන් 10කට වැඩි ගණනක් විද්‍යමාන වනවා. බාඹුරේදී අප දුටු මේ මහා විශාල මුවන් දෙදෙනා අතර වූ අඩහෝරාවක් ඉක්මවා ගිය සටන ඉතා බිහිසුණුයි.
එහෙත් එක් නිවේසයක සටන ජය ගන්නවා එක් සතෙක්. පරාජිතයා එළව එළවා පහර දීමක් සිදුවන්නේ නැහැ. ඒ වත් බොහෝ විට සටන පවතින අතරතුර නාමර මුවත්තියන් ළඟටම වී බලා සිටිනවා. ඇතැම් විට එකී නිරීක්ෂණය ඊළඟ පරපුරෙහි ඇරඹුමට සාක්ෂියක් විය හැකි. අලුත උපන් දරුවෝ සුහුඹුල් පැටව්. ඇත්තරම කුමන විල්ලුව එක කාල සමයක වින්නඹුගයක් වගේ මහා ගර්භාෂයක් මේක පක්ෂීන්ගේ සහ අනෙකුත් ජලජ ජීවීන්ගේ. ඒත් මේ වෙද්දි සිසිර මහත්තයා මුහුණ දෙනවා යම්කිසි වෙනස් වෙච්ච සම්පූර්ණයෙන්ම පවතින සිස්ටම් එක, ක්‍රියාවලිය, පරිපථය නොමග යවන සුළු ක්‍රියාවලියක්. කොහොමද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විදිහට මේක කළමනාකරණය කරන්නේ? ඔව් අනුරාධ, කුමන විල්ලුව ගත්තොත් එහෙම කුමන ජාතික උද්‍යානයේ සුවිශේෂී පරිසර පද්ධතියක්. ඉතින් මේ කුමන විල්ලුව නිර්මාණය වෙලා තියෙන්නේ කුඹුකන් ඔය මුහුදට වැටෙන කුමන මෝයේ ප්‍රදේශයෙන්. මෙය දිගු කාලයක් ඇත්තටම මේ කුමන විල්ලුව ලවණ සහිත ජලයේ යුක්තව තිබුණු පරිසර පද්ධතියක්. නමුත් අද වෙන විට මෙහි ලවණතාවය ශීඝ්‍රයෙන් අඩු වෙලා තියෙනවා. එය මේ විල්ලුවේ දිගු කාලීන පැවැත්මට විශාල තර්ජනයක් වෙනවා. මේ හේතුවෙන් ඇත්තටම මේ ලවණතාවය වෙනස් වීමත් සමග මේ පරිසර පද්ධතියේ මිරිදිය පරිසර පද්ධතියක් බවට පත්වීමත් සමග මෙහි සිටින පක්ෂීන් වර්ගත් මේකට අනුවර්තනයේ මිරිදිය පක්ෂ විශේෂ. මේ හේතුව නිසා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය කාලයේ කීපෙම මේ අධ්‍යයනයක් සිදු කළා. ඒ අනුව අපිට ඇත්තටම නිරීක්ෂණය වුණා මෙහි ලවණතාවයේ ශීඝ්‍රයෙන් අඩු වෙන බව. ඒ නිසා අපි නැවත සාගර ජලය මෙම විල්ලුවේ මිරිදිය ජලය හා මුසු කළ යුතුයි. ඒ මුසු කිරීම මගින් නැවත ලවණතාවය ප්‍රශස්ත මට්ටමකට වර්ධනය වෙනවා. ඒ තුලින් නැවතත් අපිට මේ පරිසර පද්ධතිය විල්ලුවක නියම විල්ලුවක තත්ත්වයට ගෙන ඒමට හැකි වෙනවා. වගේම ස්වභාවිකවම නෙළුම් සැල්වීනියා වැනි මේ මිරිදිය පරිසර පද්ධතියේ වැඩෙන ශාක ලවණතාවය වැඩිවීමත් සමඟ ස්වභාවිකවම පාලනය වීමක් සිද්ධ වෙනවා. මුවන් බහුල ඉසව්වේ සිට අප කෙමෙන් ඇවිදගෙන ගියා තවත් ඉදිරියට. බාඹුරේ කලපුව හරහා දිය අගල්වල බසිමින් එන මේ සද්ධන්ත අලියා හමු වූයේ එවිටයි. හැම විටම අලි මේ කාලය තුළ දැකිය නොහැකිමුත් ඉඳහිට හමුවන සද්ධන්තයින් ශාරීරිකව ඉතා බරසාරයි. මෙවැනිම සද්ධන්ත හස්තියකු වනජීවී රථයක් ඉදිරියට වේගයෙන් එන අයුරු අප වරක් නිරීක්ෂණය කළා. එහෙත් අප සතු නිර්භීත බව, උපායගාමීත්වය හා අනෙකුත් සාධක පදනම් වූ විට සියල්ල අපේ වාසියට හැරෙනවා. මේ අපි ඉන්නේ අතිශයින් වැදගත් කුමන කලපුවක? දැන් මේ සම්පත පිළිබඳව මොන වගේ විග්‍රහයක් සහ තක්සේරුවක්ද තියෙන්නේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ ජාතික උද්‍යානයේට? ඔව්, කොමන ජාතික උද්‍යානයේට තියෙනවා මේ සමන්විතයි කලපු හතරකින්. මේ කලපු හතර තමයි මෙහි ජෛව විවිධත්වය පෝෂණය කරන්නේ. මේ අපි දැන් ඉන්නේ බාගුර කලපුවේ. බාගුර, අන්දරකල, ඉටිකල සහ යාකල කියන කලපු හතරකින් මේ ජාතික උද්‍යානයේ සමන්විතයි. මෙහි තිබෙන සුවිශේෂත්වය තමයි අනෙක් ජාතික උද්‍යාන හා සැසඳීමේදී මේ කලපු පරිසර පද්ධතියෙන් මෙහෙට සංක්‍රමණය වෙන පක්ෂ විශේෂ විශාල සංඛ්‍යාවක් සිටිනවා. ඒ හේතුව නිසාම ජාත්‍යන්තරව මෙම කුමන ජාතික උද්‍යානය රම්සා තෙත්බිමක් විදිහට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර තෙත්බිම් වලින් 1931 වෙනියට ගැසට් මගින් ප්‍රකාශයට පත් කරේ මේ කුමන ජාතික උද්‍යානය. ඒ අනුව ලංකාවේ තිබෙන සීමිත රම්සා තෙත්බිම් 6 තමයි මේ කුමන ජාතික උද්‍යානය. දැන් අප පිවිසෙන ගල්ලෙන් සහිත පරිසර කලාපය කාගේත් ගෞරවය දිනාගත්තා. කුමන ජාතික උද්‍යානය සමීපව හා ආශ්‍රිතව කුඩා කැබිලිත්ත, කැබිලිත්ත, තලගුරු විහෙර, කුඩුම්බිගල, සිරිපාගල, උණපතුරු ගල්ලෙන, බඹරගස් තලාව ආදී ඉසව් රැසක් හමුවනවා. අද අපේ ගමනේ කුමන විතරක් නෙමෙයි සසරෙම ඉම
ගැන කියවෙන තැනකට මේ යන්නේ. බෝ අත්තේගල දැන් පැරණි ගෞරවනීය සිද්ධස්ථානයක් වුණට එදා අද වෙද්දී සත්තුන්ගේ වාසභූමියක්. ඇත්තම කිව්වොත් කොටි වලස් විමානයක්. බෝ අත්තේගලට ඔබ යම් දිනක ගියොත් එය වනජීවි නියාමක හෝ වගකිව යුතු අයෙක් සමග විය යුතුමයි. ඒ මේ බිම පුරා වලසුන් හා කොටි සුලභව දැකිය හැකි නිසා. ඉනුත් වලසුන්ගෙන් ප්‍රවේසම් වනු කියා කොතෙක් කීවත් එවන් මුර්ග ප්‍රහාරයකින් පසු ශරීරයක් ඉතිරි නොවන තරම්. අදට වඩා වනසතුන් බහුල මුනිවරින් වැඩ සිටි කාලය තුළ කිනම් අයුරක මානසික දමනයකින් මේ සතුන් හා ජීවත්වන්නට ඇද්ද? උස්තනක් දුටු සැනින් එතන ලොවීල උතුරු ශාන්තිය සාක්ෂාත් කර ගැනීමේ අභිප්‍රේතාර්ථයෙන් හැදුවා අපේ පැරැන්නෝ මහාතූප. එවැනි තැනක් මේ තුරුවියන් වලට උඩින් අපි මේ ඇවිදින මේ බිමෙහි තියෙන්නේ. මේ ඇවිල්ලා බෝ අත්තේ ගල. දැන් මේ වගේ හුඟක් තැන් මේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ගෞරව සහිතව ආරක්ෂා වෙනවා. ඒකම සත්තුන්ගේ ජන්ම භූමි සහ වාසස්ථාන බවට පත් වෙනවා. කොහොමද කුමන ආශ්‍රිතව මේ ඇතුළු අනෙකුත් නෂ්ටාවශේෂවල තියෙන තහවුරු කිරීම සහ පැවැත්ම? ඔය ඇත්තට අනුරාධ කුමන ධ්‍යානයේ තියෙන්නේ පැරණි රුහුණ නැත්තම් ආගම රාජධානිය අයත් වෙච්ච භූමි ප්‍රදේශී. ඉතින් මේ කුමන උද්‍යානය තුළ මේ අපි ඉන්නේ බෝවත්ත ගල්ගේ. ඉතින් මේ බෝවත්ත ගල්ගේ පමණක් නෙවෙයි මේ ආශ්‍රිතව උද්‍යාන ආශ්‍රිතව අපිට දකින්න පුළුවන් බඹරගස් තලාව, කුඩුම්බිගල මේ වගේ ඉතාම වටිනා පුරාවිද්‍යාත්මක ස්ථාන. මම මුලින් සඳහන් කරා වගේ මේ මාගම රාජධානී හිටපු මිනිස්සු මේ එහා පැත්තේ යන කුඹුකන් ඔය ගල්ලමුණු කියන ස්ථානයෙන් හරස් කළා මේ අපේ පසුබිමින් පේන කුමන වැවට ජලය ගෙනත් තියෙනවා. ඒ ආශ්‍රිතව ඇතිවිච්ච ජනාවාසවල ඒ ගම්මානයේ පහලින් තියෙද්දි මේ කඳුමුදුන තමයි ඔවුන්ගේ ආගමික ස්ථානය. මෙහි ඇත්තනම පුරාවිද්‍යාත්මක වටිනාකම් ආරක්ෂා කිරීම. ඒ වගේ මේ පුරාවිද්‍යාත්මක ස්ථානයේ ආශ්‍රිතව තියෙන සත්ව වාසස්ථාන ආරක්ෂා කිරීම. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පනත තුළින්ම නීත්‍යානුකූලවම සුරක්ෂිත කරලා තියෙනවා. මේ ස්ථානයේ ඓතිහාසික වැදගත්කම ගත්තොත් එහෙම අපිට දක්නට පුළුවන් සෙල්ලිපි කීපයක්. මෙහි පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමිය පානන් සඳහන් කරන ආකාරයට මෙහි සඳහන් වෙනවා ජෙටතිස නැමැති රජතුමෙක් ගැන. ඒ වගේම නක නැමැති ඇමතිවරයෙක් ගැන. මෙහි සඳහන් සෙල්ලිපිවලින් උන්වහන්සේ සඳහන් කරන්නේ මෙහි අරියවංශ දේශනාව පැවති ස්ථානයක් බවටයි. මේ වන විට බෝවත් ගල්ගේ ඇතුළු බඹරගස්තලා මේ ස්ථාන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් එක්ක එක් වෙලා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සංරක්ෂණ කටයුතු සහ කැඩීම් කටයුතු පවත්වාගෙන ඉදිරි පරම්පරාවට මෙහි යටගියාව හෙළිකිරීමට කටයුතු කරමින් පවතිනවා. එතනින් නික්මී ටිකක් ඉදිරියට යද්දී රාත්‍රිය බව වුණා. වරින් වර අප නිරීක්ෂණය කළා කොටි. ඒ සියල්ලන්ම හොඳ ඉලක්කයක් උදෙසායි ලකලැස්ති වී සිටින්නේ. ඕනෑවටත් වඩා වැඩි දඩයමට සතෙකු අල්ලා ගත්තොත් එක් අයෙකුගෙන් දින ගණනාවක් මස් අස්වැන්න නෙලාගත හැකි මේ කොටියකුට. රාත්‍රීය වර්ෂාව විසින් උදුරාගත් නිසා අප යම් අදහසකට එළඹුණා. ඒ හෙට දවසේ හෝ අනිද්දා දඩයමක් ගොදුරක් පිළිබඳ යම්කිසි තොරතුරක් අප ඉදිරියට හමුවේ යයි කියා. බොහෝ විට කලකින් වහින වැස්සට තෙමි විලෝපිතයාගේ කුයිලය නැතහොත් ගඳ වහන් වනවා. එවිට පහසුයි ගොදුරකට ලංවන්නට ඔහුට. එයා ඉස්සර වගේ ආවනම් කෙලින්ම මේ වැල්ල කඩාගෙන අර රැල්ල එක්ක හාදකම් පානවා ඍජුවම. ඒත් ඒ ඉස්සර සිද්ධ වෙච්ච ක්‍රියාවලිය දැන් වෙද්දි වෙනස් වෙලා පුංචි වංගුවක් දාලා යනවා කිලෝමීටරයක් විතර එහාට. අර ඈතින් තමයි මේ දුඹුරු පාට ගම් වතුර ගිහිල්ලා යාවෙන්නේ ආයෙත් මුහුදට. දැන් ඒ මුහුදේ තනිකරම දකින්න ලැබෙන්නේ දුඹුරු පාටට මේ ගඟෙන් ගෙනාපු වතුර. විල්ලුවත් එක්ක වගේම කුමනත් එක්ක ලොකු සබැඳියාවක් තියෙනවා මේ ගඟයි මුහුදයි ආදවිය. ඇත්තටම
මේ කුඹුක්කන් ඔය පස්සරින් ආරම්භ වෙලා මේ යාලත් කුමන ජාති වන උද්‍යානත් වෙන් කරමින් මුහුදට ගලා බලන සුන්දරම ස්ථානය. මීට ගිය අවුරුදු දෙකකට විතර උඩදී මෙම ස්ථානයේ අපි මේ සිටින ස්ථානයෙන් තමයි මේ කෙලින්ම මොය මේ ගඟ මුහුදට මේ වැලිපරේ කඩාගෙන ගියේ. නමුත් කාලයක් යද්දී යාල ජාතික වන උද්‍යානයේ දෙසට මේ වන විට කිලෝමීටරක් පමණ වැලිපරි සැදිලා තිනවා. ඒ නිසා ඔබට පෙනෙන ස්ථානයේ තමයි මොය කඩාගෙන යන්නේ. දැන් තමයි විල්ලු පරිසර පද්ධතියට පක්ෂීන් පැමිණීම ඇරඹී ඇත්තේ. බහුල වශයෙන් ඉන්නේ ලතුවැකියන්ගේ පැටව්. ඔවුන් සිය නාඹර වයසටයි සමීපව ඇත්තේ. පැරණි කුමන ගම ඈතින් දිස්වනවා. දැන් මේ සියල්ලම වනජීවී කලාප. මීට දශක කිහිපයකට පෙර සුනාමිය ඇති කළ ව්‍යසනයත් ඉනිග්බිති මෝය වැලිපරයෙන් වැසී කරදියවලට බැඳුණු සීමාකාරී බවත් නිසා කඩුලාන ශාඛ මත වල්මිදිවැල් පැලපදියම් වුණා. ඒ කාල සමය තුළ සංක්‍රමණික පක්ෂීන් අනුවර්තනයකට සැරසුණා. වල්මිදිවැල් මත කැදලි තනා පැටව් බිහි කළා නැවත. කරදිය එක්වීමත් සමග වල්මිදි මැරි කඩුලාන නිරුපද්‍රිත වුණා. කාලය සමග නැවත කරදිය නොමැතිකමින් මේ පරිසර පද්ධතිය වෙනස් වී ගොස්, එහෙත් නූතන වනජීවී කළමනාකාරීත්වය පැරණි පරිසර පදනම යළි බිහිකිරීමටයි යත්න දරන්නේ. මේ අලුත් පරිච්ඡේදය ගැන සොබාධාරා තුළින් ඉදිරියේදී අපට හැකිවේවි විවරණය කරන්නට යහමි. ගංගාධාර වනාන්තරයත් මෝයත් මෝය කටහා ඒ ක්‍රියාවලියත් ඉතා වැදගත් කුමනට. මේ කැලේ අස්සෙන් අපි සෑහෙන දුරක් ආවට පස්සේ මේ හෙලි මහනකදී තමයි හම්බ වෙන්නේ. මේ සද්දෙන්නකොට කාගේද කියලා තේරුම් ගත්තා නිලමැස්සෝ. මේ හොඳ නාම්බෙක්, ඒත් ශක්තිවන්ත කොටියෙක්ගේ අවසාන ආහාර දාමී කොටසක් බවට පත් වෙලා යනවා. පෙරදින අනුමාන කළා නිවැරදි. අපට හමු වුණා දිනකට දෙකකට පසු කුළුහරක් නාම්බකුගේ මල කඳක්. ඉන් අඩකට වඩා කා තිබුණා පසුපස ගාත් සහිතව. ෂණිකව අප සවි කළා ට්‍රැප් කැමරා. ඊට අමතරව බලා සිටියා නිරීක්ෂණ වටහා ගන්නට. දිවා කාලය තුළ කොටියා ආවේ නැහැ. සවස 5:45-6 අතර අප කොතරම් සමීප දුරක සිටියත් කොටියා සමීපස්ත වුණා. ඒ ඉතාම ප්‍රබල කොටියෙකුගේ රූපරාමුවක්. මේ සත්වයා සිදු කරන ක්‍රියාවන් දෙස අති සමීපව අප සටහන් ලබා ගත්තා. මැස්සන් නාසේ හා උගුරේ සිරවීමෙන් ඇතැම් විට අපහසුවට ලක්වුණා කොටියා. එහෙත් මේ රස වෑහෙන ආහාරය කොටියාගේ වීර වික්‍රමාන්විත බවත් සමග ආඩම්බරයකින් භුක්ති විඳින බවයි අපට දිස්සුනේ. ඒ ඇතැම් අවස්ථාවල ශරීරයේ පණ නැතිකොට කොටියා බිම වැටෙන අයුරු කැමරා ට්‍රැප්ස් වල සහ අපේ කැමරාවට පවා හසු වුණ නිසා. රාත්‍රියේ සිට පැය 4කට වරක් වාගේ මේ ආහාරය කොටියා තනිව හෝ තම ආදරවන්තිය සමග භුක්ති විඳා. කාලය සමග පාන්දර ඇහැරී සිටියත් පෙරවරු 8:30 විතර වනතුරු නැවත කොටියා ආවේ නැහැ. රාත්‍රියේදී දුටු රූපයට අනුව කොටියාගේ වම්මැස පිනීමේ අවම හෝ ආබාධිත බවකින් යුක්තයි. තමන්ට පාලනය කරගත හැකි තත්වයට මේ කුළුහරක් ශරීරය පත් වූවාට පසුව කොටියා එය
ඇදගෙන වනලැහැබ තුලට රැගෙන යන අයුර කැමරා ට්‍රැප්ස් වල සටහන් වුණා. එක පාරටම දැන් අපි මේ වන බිම කැවිද ඇවිද ඉඳලා මේ වගේ කොන්ක්‍රීට් ඇල වේලි එක තියෙන පසුබිමකට ආවම හිතෙනවා මොනවද මේ කියලා. ඇත්තටම උද්‍යානයක පැවැත්ම සඳහා සත්වයාගේ සංරක්ෂණය සඳහා මූලික වෙන යටිතල පහසුකම් අතිශය වැදගත්. හැම වසරකම මේ වගේ සිද්ධාන්ත සිද්ධ වෙනවද? කොහොමද ඉදිරියට සමේ වෙද්දී මේවායේ තියෙන සංවර්ධනය? ඔව් ඇත්තටම මම කලින් කිව්වා වගේ පසුගිය දශක කීපය තුළ බිම උද්‍යානයට ලැබලා තිබුණු ත්‍රස්තවාදී මේ තර්ජනය හේතුවෙන් අපිට විශාල ලෙස මේ උද්‍යානයට වනසතුන්ට පරිසරයට අපේ අතින් ඉටු කළ යුතු යුතුකම් ගොඩක් මග ඇරිලා තිබුණා. අපි නිරීක්ෂණය කරපු දෙයක් තමයි මේ ශුෂ්ක කලාපීය දේශගුණික කලාපයක තියෙන කුමන ජාතික උද්‍යානයට ජලය විශාල ගැටලුවක් පැවතුනා වනසතුන්ට. ඒ හේතුවෙන් අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු කරලා අපිට හැකි වුණා පසුගිය කාලය තුළ කුඩා ප්‍රමාණයේ වැව් සහ මේ වගේ විශාල වැව් කීපයක් නැවත පුනරුත්ථාපනය කිරීමට. මේ ආකාරයෙන් නව ජලාශ ජාතික උද්‍යානය තුළ ඉදිකරමින් වනසතුන්ගේ ජල අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරනවා. ඒ වගේම මේ ජාතික උද්‍යානය පසුගිය වසර පහක කාලය තුළ බැලුවොත් සංචාරකයන් සඳහා විශාල සංචාරක ප්‍රවණතාවයක් තිබෙනවා. ඒ හේතුව නිසා පහසුවෙන් වනසතුන් නිරීක්ෂණය වීමට සහ වනසතුන්ගේ ආහාර අවශ්‍යතා සපුරාලීම සඳහා මේ වන විට හෙක්ටයාර් 201ක පමණ තනබිම් සකස් කරලා තියෙනවා. ඒ වගේම මෙම වනසතුන් නිරීක්ෂණය සඳහා මෙම උද්‍යානයේ ප්‍රමාණවත් මාර්ග පද්ධතියක් පැවතුනේ නැහැ. ඒ නිසා අපිට හැකි වුණා පසුගිය වසර කීපය තුළ අලුතෙන් කිලෝමීටර් 80ක් පමණ පුනරුත්ථාපනය කිරීමට නව මාර්ග කිලෝමීටර් 20ක් පමණ අලුතින් ඉදිකිරීමට. අද සෝබා ධාරා තුළින් අප කුමන කොතරම් ජෛව විවිධත්වයකින් යුතුද කියා විග්‍රහ කළා. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් දිවිහිමියෙන් පරිත්‍යාගශීලීව රැකගත් මේ සොඳුරු බිමෙහි ඔබටම වෙන් වූ රූප ශබ්ද අනන්තයි. නොවලහා යන්න කුමන ඔබ එනතුරු බලා සිටී. එහෙත් කිසිදු විටක එයට අතවර නොකරන්න. එය මේ මහ පොළොව ඇති සීමාන්තික සොඳුරු බවකින් සහ අර්ථපතීත්‍රයකින් යුතු බිමක් නිසා. සෝබා දහම මිනිස්සාට පමණක් නොව සෑම සතෙකුටම ඇවැසි ජීවත් වීමේ සහ ජීවිතයෙන් ඉවත්වීමේ කතිකාව සකසා ඇති අපූරු ජීව මණ්ඩලයක්. අදත් ඒ බිමෙහි සිට සමුගෙන යන්නේ සෝබා දහම වඩාත් අර්ථවත්ව ආයෙත් දවසක මෙවැනි බිමක සිට රැගෙන එන බලාපොරොත්තු.